그래서 양준이 이 भावना मनसुदारे प्रवृत्ति मतमारी යථාභූත ඥානයේ ප්‍රත්‍යක්ම සංකේතියමදර කලින් කියවන යථාභූත ඥානෙ මෙතෙන්පත් යථාභූත ඥානෙ කියන්න පුළුවන් එතකොට දැන් ඔය භාවනා මාර්ගයේ ගමන් කරනවා මෙතෙන්ට යෝගාවචරය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය කියන සත්‍ය තුනක් ලෞකික වශයෙන් අවබෝධ කරගත්තා වෙනවා नाम रूप धर्म अतहर जमीन दुख सत्य लौकिक वशेन अवबोध करशुद्धि කංකා විතරණ විසුද්ධි කලින් කියාප විතර කල කංකා විතරණ විසුද්ධියෙන් සමුදය සත්‍ය අවබෝධ කරගත්තා වෙනවා ලෞකික වශයෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා වෙනවා සත්‍ය තුනක් දුක්ඛ සත්‍ය सत्य मार्ग लौकिक वाक्य अवबोध कर निरोध सत्य
එක ලෞකික වශයෙන් අවබෝධ කරගන්න බෑ. එක පැත්තකින් මේ නාම රූප ධර්මයන්ගෙන් වෙන පංචස්කන්ධය නිසා ඇතිවන දුක පීඩනය ඒවා නිසරු බව අසාර්ථක බව ආදී නමේ දකිනකොට මේ සංස්කාරයන්ගෙන් හරමන වලින් වෙන්වත්ත නිවන සාන්තයි ප්‍රණීතයි කියලා තමන්ටම හිතෙනවා ලෞකික වශයෙන්. සංස්කාරවල තියෙන කරදර දුක පීඩනය ආදීනවය දැකලා මේ ආදීනවයන් නැති මෙයන් මිදිච්ච නිවන සාන්තයි ප්‍රණීතයි කියලා ලෞකික වශයෙන් හිතට ගන්නවා. එයම තමයි නිරෝධ සත්‍ය ගැන ලෞකික වශයෙන් හිතන්නේ. සේරම කරදර කම් කටුළු වලින් මිදිච්ච නිවන සාන්තයි ප්‍රණීතයි. එහෙම ගන්නවා. ඔය විදිහට යෝගාවචරය චතුරාර්ය සත්‍ය ධර්මයන්ම ලෞකික වශයෙන් අවබෝධ කරගත්තා. දැන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියලා තියෙනවා. ඒක අතීතයේ ඉඳලා ප්‍රතිපත්ති පුරාගෙන ඇවිල්ලා සද්ධාදී ඉන්ද්‍රියන් හොඳට මෝරලා තියෙන ශ්‍රාවකයන්ට එක සුළු දෙයක්. මනපදයක් කන බැටෙනකොට එහෙමනම් බණ අවසානයේදී ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරගන්නවා ඒ අය ඉතින් දැන් දැන් අනුබුදුවෙන් ගිහිල්ලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන භාවනා කර්මස්ථාන ගැන දැනගෙන යෝනිසෝ මනසිකාරයෙන් යෙදිලා භාවනා කරලා සමන් ඒ ධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අද වර්තමාන කාලේ එහෙම තමයි. එහෙම කරගෙන යනකොට භාවනා මාර්ගයේ යනකොට ඒවා අවබෝධ කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන සුසුද්ධි සුද්ධි පහක් ගැන උත්තර කරලා දුන්නා මෙතෙක්. හයවෙනි විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසි දැන්නෙත් විසුද්ධියෙන්
සත්ත පුද්ගල සංඥාව ඒවා අයින් කරලා අත්හැර දැම්මා. නාම රූප ධර්මයන් තමයි පවතින්නේ කියන අවබෝධය ලැබුවා. කංකාවිතර නමසිද්ධියෙන් අතීත වර්තමාන අනාගත කියන සංස්කාරයන් ගැන සම්මතින් කළා. මේ තුන් කාලේ නැති වෙන සැක සංකාවල් ඔක්කොම දුරු කරගත්තා. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන සිද්ධියෙන් අර උපක්කල සංගම් මෙදිලා මග්ග නමග්ග දැනගෙන මග අතහැරලා හිටන් නියම මාර්ගයට පිවිසෙනවා. මාර්ගයට බැස්සා. ඊළඟ එක තමයි ප්‍රතිපදා ඥාන දර්ශන සම්බන්ධයෙන් භාවනා යෝගියාගේ සිතේ හරියට තියෙනවා පුංචි පුංචි වැරදි සංකල්පන, වැරදි දෘෂ්ටි තියෙනවා. තමන් දන්නම නැහැ ඒ වගේ දෘෂ්ටි වැරදි සංකල්පනා තියෙනවා. අර ගොරෝසු ගොරෝසු ඒවා අත්තර දැම්මත් ඊළඟට සියුම් දෘෂ්ටි සියුම් වැරදි සංකල්පනා තියෙනවා. ඒවා තියෙද්දි මාර්ගඵලයක් ලබන්න බෑ. ඒ නිසා ඒවා සේරම හිතෙන් අස්කරලා හිත සුද්ධ පවිත්‍ර කරන්න පදිපලක් නගින්නවාගේ පියවරෙන් පියවර ගිහිල්ලා හිතමදට පවිත්‍ර කරන්නකෝ. අන්නේ අවස්ථාව තමයි මග්ගාම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බල ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මොනිසුකම්මතා ඥානය, පටු සංකහ ඥානය, සංස්කාර උපේක්ෂා ඥානය, සච්චානුලෝමක ඥානය මේ නමයක්. නව මහා විදර්ශනා ඥාන කියන්නේ ඔකට තමයි. සත්‍යාන ලෝමික ඥාන කියන ක්‍රම වඩන එකක් නෙමෙයි, ඇති වෙන පහළ වෙන එකක්. අනිත් ඥාන අතම වැඩෙන එක. භාවනා මාර්ගය යනකොට වැඩෙනවා. අමතුම් කරන්න දෙයක් නැහැ. ධර්මතා වශයෙන් මෙව්වා වැඩෙනවා. බලවෙනක තමයි උද්‍යව්‍ය ඥානය උද්‍යව්‍ය ඥානය වචන දෙකේම තේරුම එකයි. උද්‍යව්‍ය ඥානය
මේ උද්‍යාව්‍ය ඥානජ මග්ගා මග්ග ඥාන දර්ශන මුසුද්ධියදී ඇති වුණා. උද්‍යාව්‍ය ඥාන නමුත් ඒ සෙව්වදී මේක උපක්ලේශයන් දෙනවා. පිරිසිදු නෑ අපිරිසිදු. අපිරිසිදු උපක්ලේශයන් දෙන කිලිටි වෙච්ච උද්‍යාව්‍ය ඥානය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ තිබුණේ. ඒතනක් ඇතිවීම නැතිවීම දකිනවා. නමුත් අර උපක්කලේශයන්ට ගැටබෙනවා. ඒ නිසා ඒක අපවිත්‍රයි. ඒ කාල සීමාව ඒක ඉදිරි ගමනට බාධකයක්. දැන් මග්ගා මග්ග ඥාන දර්ශන සම්පූර්ණ කරාට පස්සේ නමතත් උද්‍යව්‍ය ඥාන පහළ වෙනවා. ඊවස්සින් අපි ඉස්තල කරනවා යන්නේ භාවනා මාර්ග යනකොට ස්වභාවික වශයෙන් ධර්මතා වශයෙන් මෙහෙම වෙනවා. ඉස්තල කරනවා උද්‍යව්‍ය ඥාන ඇතිවීම නැතිවීම දක්නා නුවණ. ඇති වෙනවා නැති වෙනවා මනමද නාම රූප ධර්ම. නාම රූප ධර්ම කියන්නේ මනමද අපි මෙනෙහි කරන අරමුණ. වේදනා නිතදුවනේවා සද්ධයනේවා රූප පිළිනේවා අරමුණු කියන්නේ. ඒ අරමුණු තමයි නාම රූප ධර්ම කියන්නේ. ඒවා අනිත්‍යාදී වශයෙන් නැඹස සලකන්න වෙනවා. මකද හේතුව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒ උද්‍යව්‍ය ඥානය පහළ වුණත් ඒක අපවිත්‍රයි. ආලෝකාදී උපක්ලේශයන්ගෙන් පිරිසිදු වෙලා ඒක ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කළාම උපක්ලේශයන්ගෙන් මිදෙනවා. ඊට පස්සේ තමයි මේ පංච උපාදානස්කන්ධේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නේ. මුලදි කියා දුන්නා අපි අරමුණක් මෙනෙහි කරනකොට එතන තියෙන්නේ නාම රූප ධර්ම. ඒ අරමුණ නැති වෙනවා කියන්නේ නාම රූප ධර්ම නැති වෙනවා. අරමුණක් දැනෙනවා කියන්නේ නාම රූප ධර්ම පහළ වෙනවා. අරමුණ නැති වෙනවා කියන්නේ නාම රූප ධර්ම නැති වෙනවා. වේදනාවක් දැනෙනවා කියන්නේ වේදනාව පහළ වෙනවා. වේදනාවක් පහළ වෙලා මෙනෙහි කරනකොට නැති වෙලා යනවා. එතකොට පහළ වෙච්ච වේදනාව නැති වෙලා යනවා. ඇති වෙනවා නැති වෙනවා. පහළ වෙනවා විනාශයටපත් වෙනවා. අනික්වත් කොහොම තමයි. හිත දුවනවා හිත ගමන් සමහර විට. ආරමණ පිළිද වෙනෙකට යනවා.
අරමුණක පාර වෙනවා එක පොඩ්ඩකින් නැති වෙලා යනවා ඇති වෙනවා නැති වෙනවා පාර වෙනවා විනාශීතපත් වෙනවා මනසට රූප දානපනාදී එනම මනස කන්නකොට ඇති වෙලා පහළ වෙනවා විනාශීතපත් මොක තමයි අනිත්‍ය කියන්නේ අනිත්‍යාදී වශයෙන් නැමත සලකන්න ඕන අනිත්‍යං ජානිතබ්බං අනිත්‍යතා ජානිතබ්බා අනිත්‍යානුපස්සනා ජානිතබ්බා අනිත්‍යානුපස්සී ජානිතබ්බා කියලා කාරණා හතරක් වෙන කියලා අනිත්‍යං ජානිතබ්බං අනිත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය පංච උපාදාන සංගයට නමක් තියෙනවා අනිත්‍ය කියලා. මොකද නිතරම ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යතාව කියන්නේ ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. අනුත්ථානුපස්සනා කියන්නේ ඇතිවීම නැතිවීම බව දකිමින් මෙනෙහි කිරීම. අනුපස්සනා නැවත නැවත ඇතිවීම නැතිවීම මෙනෙහි කිරීම. අනුත්ථානුපස්සී කියන්නේ එහෙම භාවනා කරන යෝගාවචක. ඔබට අනිත්‍යං කියන්නේ පංච උපාදානස්කන්ධේ නාම රූප ධර්ම ඔක්කොම අනිත්‍ය. ප්‍රජාතිලා නැති වෙනවා පහළ වෙලා විනාශී කොටයි. නැවතත් අනිත්‍ය වශයෙන් මෙනිද මුලදි කරා කරගෙන ආව දිගටම කරගෙන බිල්ලම මංගා මංග ඥාන දර්ශන සිද්ධියටම ආවා නමුත් එතකොට මේ උද්‍යාව ඥානය කියන එක අපිරිසිදු පක්ලේශයන්ගෙන් යුක්තයි දැන් උපක්ලේශයන්ගෙන් හිත මිදිලා ඊළඟට නවතත්ම උද්‍යාව ඥානය ගැන තලකන්න ඕන අනිත්‍ය වශයෙන් මේක තලකනවා ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා විනාශයටපත් වෙනවා බලයෙන් දෙද්දි ඇති වෙනවා නැති එමයි මේක උදය අවුව කියන්නේ එකයි උදය කියන්නේ පහළ වෙන උදය කියන්නේ නැතිලා යා උදය අවුව ඉති වෙනවා නැති වෙනවා ඒ ඇතිවීම නැතිවීම දක්නා නුවණ තමයි උදය අවුව ඥානය දැන් යෝගාවචරයාගේ හිතේ තියන සියුම් වැරදි දෘෂ්ටි මට හොඳට භාවනා කරන්න පුළුවන් අරමුණක් අරගෙන අරමුණක් අරගෙන මෙනෙහි කර කර මට හොඳට භාවනා වෙන්න පුළුවන් මගේ භාවනාව දැන් බොහොම හොඳයි කියලා යෝගාවචරය කල්පනා කරනවා මේක වැරදි කල්පනාවක් මමත්වයෙන් ගැනීම සන්නාදි වශයෙන් දැනීමේ පිසුම් භාවනා මගට බාධකයක් මේ කයින් වෙනවා දැන් උද්‍යාවුව ඥානය කියන අවස්ථාවේදී හිත ඇතිවීම නැතිවීම දෙකේ පිහිටනවා නිතරම බැලුවහම දකින්න ලැබෙන්නේ ඇති වෙනවා නැති වෙනවා
හරියට උද්‍යාව ඇතිවීම උද්‍යාව ඥානෙ නැකොට බැලූ බැලූ හැමතැනම ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා විනාශ වෙනවා ඇතිවීම නැතිවීම දකින්න ලැබෙනවා කොට අරමුණක් වශයෙන් සංවේදනාදී අරමුණ ගන්න ගියාට අරමුණක් හරියට අහුවෙන්නේ නැහැ ගන්න බැහැ මොකද ගන්න ගන්න අරමුණ ඉක්මනින්ම ඇති වෙලා නැති බැරි වෙලාවක් කලින් වගේ අරමුණක් අල්ලගෙන භාවනා කරන්න බැහැ බොහොම ඉක්මනින් නැති වෙනවා නැති ඇතිවීම නැතිවීම දෙකේ හිත පිහිටනවා
අද්දක එකට වැඩිම නිසා තමයි මේ සබ්දයක් මතුවේ. කොහොමවත් තිබිලා වළම වෙන තැනකට ගිහින් ගබඩා වෙනවා. සබ්දය මතුවුණා නැතුව. බෙරයට ගහනකොට බෙරය ඇතුළේ ආඬ තියනවනේ ගබඩා වෙලා තියනවනේ. ගහනකොට ආඬ නැතිනවා. ඒවගේ තමයි මේ නාම රූප ධර්මත් හේතුන් නිසා පහළ වෙනවා එක්කම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන්නේ ඒක තමයි හේතුන් නිසා පහළ වෙනවා එක්කම නැති වෙලා යනවා භංග ඥාන භංග දර්ශන නැතිවීම නැතිවීම දක්නා නුවන මේ විදිහට භාවනා කරනකොට පුංචි පුංචි ආලෝකාදී දේවල් පොඩි පොඩි ඒවා එන්න පුළුවන් අර මග්ගා මග්ග ඥාන දර්ශන සිද්ධියට ආපුවා නවතත් ඩිංග ඩිංග එන්න පුළුවන් ආවල තමන් අහුවෙන්නේ නැහැ පාසුත ප්‍රීතිය පස්සද්දි ඒවා නවත සියුම් මතේ එන්න පුළුවන් ආවර්තවට මුලාගන්න කාල සීමාවදී අමාරුවක් නැතුව වැඩි වේලාවක් භාවනා කරන්න පුළුවන් වුණා. අමාරුවක් නැහැ. කොහේවත් යන්න නැතුව අරමුණවල පිහිටාගෙන කියලා. දුවන්නේ කලබල වෙන්නේ නැහැ. හුඟ වෙලාවක් භාවනාව ඉන්න පුළුවන් වෙනවා. ඇඟට බලපෑ සානීපදායකයි සැහැල්ලුයි. අර උපක්කල කියන්නේ කියපු ඒවා සියුම් මාසියෝ. ඒ කොයිවත් මෙතෙන් කියනවා. ඒක හොඳට භාවනාව ඉන්න පුළුවන් වැඩි වෙලාවක් වුණත් භාවනාවේ වාඩි වෙලා ඉන්න පුළුවන්. හොඳට සතුටෙන් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් සුවයෙන් භාවනාව ඉන්නත් පුළුවන් වෙනවා. මේ උද්‍යාව්‍ය ඥාන සමය. ඔක තමයි උද්‍යාව්‍ය ඥානය කියන්නේ. ඊළඟට භංග ඥාන භංග කියන්නේ මහා වහ වහ නැති වෙනවා කියන තේරුම දයව්‍ය ඥාන අවස්ථාවදී අරමුණු නාම රූප ධර්මයන් පහළ වෙනම මොහොතක් පවතිනවා නැති වෙනවා දයව්‍ය කියන්නේ ඒක තමයි පහළ වෙනම මොහොතක් පවතිනවා නැති වෙලා යනවා හැම එකක් මොහොත තමයි වේදනා හිතතුවනේවා ඇහෙනේවා පේනේවා
ඔක්කොම අරමුණු කොයිවත් පහළ වෙනම මොහොතක් වෙලා තියෙනවා නැති වෙලා යනවා. ඒක තමයි උද්‍යාවපති කියන්නේ. උද්‍යාව බංග සියන අවස්ථාවති මේට වැඩි පොදු වෙනසක් බංග අවස්ථාවදී අර පහළ වෙන එක ඇති වෙන එක දැනෙන්නේ අප්‍රකට වෙලා පවතින එක දැනෙන්නේ නැත්නම් ඒකත් අප්‍රකට වෙලා දැනෙන්න මොකද්ද නැති වෙලා යන්නේ වහ වහ නැති වෙන එක වහ වහ නැති වෙන එක තමයි බංග කියන්නේ එතකොට උද්‍යාවිය අවස්ථාවේදී නම මොහොතක් පවතිනෝ නැතිලා යනවා බංග අවස්ථාවදී ඇතිවීම දැනෙන්නේ නැහැ මොහොතක් පැවතීම දැනෙන්නේ නැහැ දැනෙන්නේ මොකද්ද නැතිබලා නැති තමයි වහ වහ මේක තමයි බංග අවස්ථාව කියලා කියන්නේ. උද්‍යාවුවේ ඥානයම ජීවනතිය. ඉදිරියටදී අවස්ථාව තමයි බංග කියලා කියන්නේ. බංග ඥාන බංග දර්ශන. මේක බුද්ධිමත් යෝගාවචරයෝ මේක තියුණු වශයෙන් තේරුම් ගන්නවා. මංග කියන්නේ අරමුණු බිඳිල යනවා. අරමුණු මෙහෙ කරන හිතක් බිඳිල යනවා. ආරම්මණන්ත පටිසංකා භංගංච අනුපස්සති වේදනාවක් කවි රූපයක් සද්දයක් මොනවහරි අරමුණක් දැනගෙන ඒක බිඳියාම දක්නවා. වේදනාවක් ගත්තොත් වේදනාව අරමුණ කළාම ඒක බිඳී යනවා. ඒ අරමුණ මෙනෙහි කරා ඊළඟට දෙවෙනි වාරයට ඒ අරමුණ මෙනෙහි කරා හිතේ නැතිවීමක් දක්වා තුනෝට බුද්ධිය අධික්කනාට ඒක කරන්න පුළුවන්. අරමුණක් තේරුම් ගන්නවා දකිනවා අරමුණු නැති වෙලා යනවා. ඒ අරමුණ දැනගත්ත මෙනෙහි කළ හිත බලනවා ඊළඟට ඒ හිතක් නැති වෙලා හිත කිව්වට එකක් නෙමෙයි සමූහයක් ඒකත් නැති වෙලා යනවා. එහෙම බලනවා මේ බුද්ධිය හොඳට තියෙන යෝගාව
අරමුණ මෙනෙහි කරනම අරමුණ නැතුව යනවා. ඊළඟට දෙවෙනි මාර්ගයට අරමුණ මෙනෙහි කරාපු හිත ඒකත් බලනවා, ඒකත් බිඳිනවා. ඔහොම ඉතින් හතර දක්වා යන, දහය දක්වා යන පිළිවිලක් තියෙනවා. දෙක දෙක අරමුණයි හිතයි දෙකම බිඳිනවා. සද්දයක් වේදනාවක් ඇති වෙලා ගියා නම් වේදනාවත් වේදනාව දැනගත්තු හිතක් කියන දෙකම යුගල වශයෙන් නැති වෙලා යනවා. ක්ෂණික වශයෙන් ක්ෂණ වශයෙන් බිඳිලා යනවා. හිතක් බිඳෙනවා, අරමුණ දැනගත්තු අරමුණයි දෙකම එකට බිඳිලා යනවා. ඊළඟට බුද්ධිමත් යෝගාවචරයාට පුළුවන් එක තේරුම් ගන්න, අරමුණක් මෙනෙහි කරනවා හිතෙන් අරමුණක් නැති වෙනවා, හිතක් නැති වෙලා යනවා. ඒ අරමුණ දැනගත්තු හිත වෙනත් හිතකින් මෙනෙහි කරනවා. ඒක දවස් හිතකින් ඒක දවස් හිතකින් වශයෙන් හතර දක්වා යනවා. තවත් ත්‍යාග කරනකොට ඒක තවදිතකින් ඒක තවදිතකින් වශයෙන් 10 දක්වාම නිරකරනවා. ඒ විදිහට භාවනා කරන පිළිවෙලක් තියෙනවා. ඒක හොඳට බුද්ධිමත් අයට තමයි ටිකක් කරන්න පුළුවන්. ආරම්මණන්ත පටිසංඛා භංගන්ත අනුපස්සති ශූන්‍යතෝපට්ඨාන ශූන්‍ය වශයෙන් දකිනවා. ශූන්‍ය වශයෙන්, ශූන්‍ය කියන්නේ මොනවත් මෙතන ගතයුතු සාරයක් හරයක් මමය මගේ ආත්මයයි කියලා ගත යුතු දෙයක්, තණ්හා මාන දුක්ඛ වශයෙන් අල්ලා ගත යුතු කිසිවක් නැහැ කියන එකයි ශූන්‍ය කියලා කියන්නේ. දැන් අපේ ථේරවාදී ධර්මයේ කියන්නේ විදිය තමයි, දැන් හිස් කලය යන කලයක් නැතිකමක් නෙවෙයි. කලය කියනවා කලේ ඇතුළ මොනවත් නැහැ. පාළු ගෙදර කියන්නේ දෙයක් නැති කමක් නෙවෙයි. දේ තියෙනවා, දේ ඇතුළ කවුරුවත් නැහැ. ඒ වගේ නාම රූප ධර්ම තියෙනවා, පංච උපාදාන ස්කන්ධය තියෙනවා. මේවා ඇතුළ සත්‍යයේ පුද්ගලයේ මමය මගේ ආත්මයයි කියන දෙයක් මොනවත් මෙතන නැහැ. ඒවල සදාකාලික දෙයක් මොනවත් නැහැ. ඔක්කොම වහ වහ බිඳි යනවා. බලාන්දති බිඳි යනවා. බංග ඥානෝ කියන්නේ මෙතෙන්දි තර වැඩියම තමයි වෙන්නේ. අරමුණු හොයා ගන්න බැරුව යනවා. අරමුණු නෑ කියන සංඥාවට පැමිණි. එහෙමක දැන් කලින් ඇතිවීම නැතිවීම දෙකේ හිත පිහිටියා. දැන් බංගාවස්ථාවේ නැතිවීමේ හිත පිහිටනවා. කොහේ බැලුවත් මොනාරමුණක් බැලුවත් ඒවා විනාශ වී යාම නැති වී යාම තමයි ප්‍රකට වෙන්නේ. මොකද අරමුණක් භාවනා අරමුණක් කියලාවත් හරියට ගන්න බෑ. මට හොඳට අරමුණ වැටෙනවා,
අරමුණක් අරගෙන මට හොඳට භාවනා කරන්න පුළුවන්. මේ ආදි වශයෙන් හිතන ඒවා ඔක්කොම වැරදි සංකල්පන. ඒවා ඔක්කොම නැති වෙනවා. දැන් මේ අවස්ථාව වෙනකොට පිට බංග බිඳීම හිතලා තියෙනවා. බලනකොටම මේක බිඳලා ගිහිල්ලා විනාශ වෙලා ගිහිල්ලා අවසාන. අරමුණක් කියලා ගන්න දෙයක් වේදනාවක් දිහා බලනකොට මේක නැති වෙලා ගිහිල්ලා ඉවරයි. අල්ලගෙන මෙනෙහි කරන්න බැරි මන්න ඕකට තමයි ඉස්සරහට කියලා දුන්නේ. සිහිය පිහිටුව ගන්න කියලා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ගියොත් ඕක සාර්ථක වෙන්නේ නැහැ. මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම ආරම්භක සමයේදී භාවනාව පුරුදු කරගන්න කරන උපක්‍රමයක්. හැමදාම තියාගන්න එකක් නෙවෙයි. ඊට පස්සේ හොඳට භාවනාව දියුණු වෙනකොට අනිත්‍යයි අනිත්‍යයි කියන මේ වචන මාලාව අයින් කරලා ගන්නවා. සාලවිතං සිහි නුවණ පිහිටවන ආරම්භවල සිහිය පිහිටව ගන්නවා. ආරමුණට අවධානය යොමු කරනවා. තවත වහාම මේවා බිඳිල විනාශයටපත් වෙනවා කියලා වැටෙනවා. වේදනාදී ධර්ම ආරමුණු හේරම බිඳිල හැදිල බිඳිල විනාශයටපත් වෙනවා. එහෙම දකින්න ලැබෙනවා. බංග කියන්නේ ඔය අවස්ථාව තමයි. මෙතනදී ප්‍රධානම කාරණයක් තමයි අරමුණ කොහෙත් මන ගන්නම බෑ. අරමුණ ඒ මොකද බංග කියන බිඳීම හිත පිහිටලා බිඳීම හිත පිහිටියාම අරමුණක් කියලා එකක් අහුවෙන්නේ නැහැ. ගන්න අරමුණ නැති වෙලා යනවා. ඒකයි පේන්නේ. වේදනාවක් අරමුණක් ගත්තත් ඒක බිඳිල යනවා. අධ්‍යයනයක් ගත්තත් ඒකත් වෙනවා. රූප දර්ශනයක් ගත්තත් හිත ගත්තත් ඔක්කොම මේ ගන්න හදනකතන් බිඳිල ගිහිල්ලා ඉවරයි. එතකොට අරමුණක් වශයෙන් තබා ගන්න අල්ල ගන්න බෑ. නමුත් ඒවා භාවනාවට බාධා වන්නේ. ඒකට කරන්න තියෙන අද පස්සේ කියාපේක තමයි. භාවනා අරමුණු වල හොඳට සිහිය පිහිටවා ගන්න. සිහිය පිහිටවා ගත්තාම ඒවා ඉතාලි මනින් ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් කාලය අවසානයි. භාවනා මාර්ගයේ පිළිපද කරුණුවලත් අන්දීම් මාදි වශයෙන් අපි සිද්ධ කළ උතුම් කුසල බලයෙන් හැම දිනාටම සාන්ත අමා මහ නිවන් දකින්න.